ක්‍රිකට් කියන්නේ හරි අවිනිශ්චිත අපූරු තරඟ රටාවක් කියන කල්පේ තරඟාවලියේ මූලික වටේ අවසාන තරඟයේදී අපිට ආපසු දකින්න ලැබුණා. තරඟාවලියේ ආරම්භයේ ලකුණු 200කට වඩා හඹා ගිහින් දිනපු කොළඹ කණ්ඩායම තරඟාවලියේ මූලික වටේ අවසාන තරඟයේදී නැවතත් ලකුණු 200 සීමාවට වැඩියෙන් හඹා ගිහින් දිනුවා. කොළඹ කණ්ඩායම මේ විදිහට දඹුල්ල කණ්ඩායම පරාද කරන්නේ ප්‍රබල ක්‍රීඩකයෝ වුණු ඇන්ඩ්‍රූ රසල් ඉසුරු උදාන විවේක ගන්නලා. ඒ වගේම කලින් තරඟයේ ශතකයක් ගත්ත ලොරි එවන්ස් ප්‍රතිකරණයේදී ආබාධයට ලක් වෙලා පිටින් ඉවත් වෙලා නායක මැතිව්ස් ඉදිරි තරඟයන් හිතලා පිටියට ප්‍රතිකරුවෙක් විදිහට ආපු නැති පසුබිමක දීවීම තමයි වැදගත් වෙන්නේ. තරඟයේ මුලින්ම පන්දුවට පහර දුන්නු දඹුල්ල කණ්ඩායම ලකුණු 203ක් ලබා ගන්න සමත් වෙනවා. තරඟවලියේ ලකුණු අතරට එමින් ඉන්න නිරෝෂන් දික්කල ලකුණු 65ක් ගනිද්දී කාලයකින් ඉඳන් දේශීය පිටියේ වැඩ පෙන්වන්න අවස්ථාවක් ලැබුණම අසාර්ථක වෙන ඇන්ජලෝ පෙරේරා මේ තරඟයේ නොදෙවි ලකුණු 74ක් ලබා ගන්න සමත් වෙනවා. ලකුණු 204 කි ඉලක්කයක් හඹා යන්නේ කොළඹ කණ්ඩායම වෙනුවෙන් නැවතත් පන්දු 24කදී ලකුණු 55ක් ලබා ගන්න ලොරි එවන්ස් සමත් වෙනවා. තරගයේ වෙනස් කරන ඉනිම සෙල්ලම් කරන කයිස් අහමඩ් ලකුණු 50ක් ගන්නේ 6 පහර 5ක් එක්ක පන්දු 22කට විතරක් මුණ දීලා. කොළඹ කණ්ඩායම ජයග්‍රහණයට අරගෙන ගිය අශාන් ප්‍රියංජන් නොදෙවි ලබාගත් ලකුණු 47ත් මේ තරගයේ කැපි පෙනෙනවා. පන්දු 7ක් සහ කඩුළු 6ක් ඉතිරි කරගෙන ජයග්‍රහණය කළාට පස්සේ කොළඹ කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් කිව්වේ අවසානයේ උන දේ Tamanටත් හිතා ගන්න අමාරු නා කියලා. ඒක අපූර්ව උත්සාහයක්. මටත් පුදුමයි අන්තිම පන්දු ආරාට සෙල්ලම් කළ විදිය ගැන. දඹුල්ල හොඳ ඉලක්කයක් අපට දුන්නා. හඹා යන්න පුළුවන් ඉලක්කයක් වුණත් ඒ ඉලක්කය ලෙහිසි නෑ. මේ ජයග්‍රහණ ඉස්සරහා තරඟවලට ලොකු හයියක් වෙයි. අපිට ඊළඟට සෙල්ලම් කරන්න වෙන්නේ ගාල්ල කණ්ඩායමක. ගාල්ල කණ්ඩායම කියන්නේ විශ්වාස කරන්න බැරි කණ්ඩායමක්. තරගයේ කතාබහට ලක් වුණ ආබාධ තත්ත්වයන් ගැන මැතිව්ස් කිව්වේ මෙහෙම කතාවක්. ලොරිගේ තත්ත්වය තරම් හොඳ නෑ. ඊළඟ තරගයට වැඩි කාලයක් නැති එක තමයි ප්‍රශ්නය. මගේ කලවේ පොඩි ආබාධයක් තියෙන නිසා මම පිටියට ආවේ නෑ. අශාන් කයිසා තීක්ෂල හොඳටම කළා. මේ ශක්තියත් එක්ක ඉස්සරහ තරඟ හොඳට කරන එක තමයි බලාපොරොත්තුව. පරාජිත කණ්ඩායමේ නායක දසුන් ශානක කිව්වේ තරඟයේ ආරම්භය හොඳට කළත් අවසානයේ හරියට කරගන්න බැරි වුන නිසා තරඟේ පරාදුනා කියලා. ඇත්තටම අපි තරඟේ ගොඩක් දුරට යනකම් හොඳට කළා. අවසාන පන්දු ආර කිහිපය අපි පන්දුව හරියටන්ට දැම්මේ නැහැ. ඒ නිසා තමයි අපට අමාරුනේ. කොහොම වුණත් ඒ තනතිල්ල ලකුණු 200ක් හඹා යන්න පුළුවන් තනතිල්ලක්. තරඟේ වීරයා බවට පත් වුණු අෆ්ගන් තරුණ ක්‍රීඩක කයිස් අහමඩ් කිව්වේ මෙහෙම කතාවක්. මම පුහුණුවීම් වලදී පුහුණුකරු එක්ක කිව්වා පන්දුවෙන් විතරක් නෙමෙයි පිටතනුත් මට කණ්ඩායමට දෙයක් කරන්න පුළුවන් කියලා. එදේ විශ්වාස කරලා පුහුණුකරු හා නායකයා මට අවස්ථාවක් දුන්නා. ඉතින් මට පුළුවන් වුණා ඒ අවස්ථාවෙන් වැඩ කරගෙන තරඟේ වීරයා වෙන්නත්. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.